දැන්වා සූදානම් වෙන්න ඕනේ අහසේ සිදුණු භයානක ගුවන් යාන අනතුරු 9ක් ගැන දැනගන්න. මේවා මෙතෙක් වාර්තා වෙලා තියෙන දරුණුතම ගුවන් යාන කඩාවැටීම් කිහිපයක් විතර තමයි අපිට සලකන්න වෙන්නේ. ඒ නිසා මේ ගැන අහද්දී අනිවාර්යයෙන්ම ඔයාලට බියක් දැනෙයි. මේවායින් සමහරක් අත්වැරදීම් නිසාත්, සමහරක් අවාසනාවන්තකම නිසාත්, සමහරක් නොදන්න බලවේග නිසාත් සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඇතැම් ගුවන් යාන තියෙනවා අනතුරු සිදු වෙලා ඒ ගැන කිසිම හොඩුවාවක්වත් හොයාගන්න ලැබුණේ නැති. එහෙනම් ගිහින් බලමු. මොනාද මේ අද්භූත ගුවන් අනතුරු කියලා මෙන්න මේ වීඩියෝ තුලින්. දෙදස් පහේ ගුවන් යාන අනතුරු. 2005 දී මිනිස්සුන්ගෙන් පිරුණු ගුවන් යානයක් සයිප්‍රස් වල ඉඳලා නැවත ප්‍රාග් බලා එන්න පිටත් වුණා. එයාල සතුටින් සහ උද්‍යෝගයෙන් පිටත්ව ගියා. කවදාවත් හිතපු නැති අනතුරකට එයාලට මුහුණ දෙන්න වෙයි කියලා එයාල දැනගෙන හිටියේ නැහැ. ගුවන් යානයේ වාතයේ යමක් වැරදිලා. ගුවන් නියමුවන්ට සහ බොහෝ මගින්ට හුස්ම ගන්න බැරි වුණා. අනතුරු ඇඟවීමක් හරි නිවේදනයක්වත් මේගොල්ලන්ට ලැබුණේ නැහැ. එයාල නිින්දට වැටුණු අතර කිසි විටක ආයේ නැගිට්ටේ නැහැ. ගුවන් යානයේ ඇතැන් සරහ තනියම පියාසර කළා. ඊට පස්සේ ඒක එකපාරම අතුරුදහන් වෙනවා. ප්‍රහාරක ජෙට් යානා දෙකක් යවලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. ගුවන් නියමුවන් අවදීන් නෙමෙයි කියලා එයාලා දැක්කා. තාම ජීවතුන් අතර හිටියේ එක පුද්ගලෙක් විතරයි. එයා කුඩා ගුවන් යානයක් පියාසර කිරීමට දන්න ගුවන් සේවිකාවක්. එයා මේ ගුවන් යානය එයාගේ පාලනයට අරගෙන කරන්න පුළුවන් උපරිම දේ කරලා තියෙනවා. එයා තමයි මේ ගුවන් යානය නගරෙන් එළියට අරගෙන ගිහිල්ලා තිබ්බේ. එනිසා කවුරුවත් ජීවත් නොවන ස්ථානයකට කඩා වැටෙන්න මේ යානෙට පුළුවන් වුණා. මේ ගුවන් සේවිකාව පසෝ රෝහලේදී මිය ගියා. එයා වීරයෙක් වුණා. මේ දැවැන්ත අනුතරට හේතුව යානයේ සවිකල පුද්ගලයන්ගේ අත්තරදීම. එයාලා ස්විච් එකක් නිවැරදිව සකස් කරලා නැහැ. වාතය ගැන ප්‍රශ්නයක් ආවේ යන්නේ ඒ නිසා කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. අවුරුදු 16 දරුවගේ සිදුවීම. 16 හැවිරිදි පිරිමි ළමයෙක් යාගේ දෙමව්පියන් එක්ක රණ්ඩු වෙලා නිවසින් පලා යනවා. යා ගුවන් යානයක රෝද තියෙන හිඩසට රිංගගෙන කැලිෆෝනියාවේ ඉඳලා හවායි දක්වා පියාසර කළා. යාව දැකලා කම්පාවටපත් වුණු සේවකයෝ එයා සිහිසුන්ව ඉඳි තමයි යාව හොයාගන්නේ. අධික සීතලට සහ ඔක්සිජන් හිඟේණු පීඩාව ඉඳලා මේ විදිහට බේරුණු එක නම් වාසනාවක්. එයා පොලිසියට කිව්වේ තමා වැටෙන් පැනලා ගුවන් තොරතුරුවලට ඇතුල් වුණා කියලා. යා ගුවන් යානයේ රෝද තබන ස්ථානය තුල පැය 5ක ගුවන් ගමනකින් දිවි ගලවා ගත්ත පුද්ගලෙක් වුණා. ඒක ඉතාමත්ම දුර්ලභ දෙයක්. එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය කියන්නේ මේක කරපු පුද්ගලයන්ගෙන් 24ක් විතරයි ජීවත් වෙලා තින්නේ කියලා. මේ කොල්ලගේ කතාව ගුවන් තොටුපළේ ආරක්ෂාව ගැනත් ලොකු ප්‍රශ්නයක් මතු කළා. ත්‍රස්තවාදීන් නවත්තන්න ගහපු ආරක්ෂක වැටවල් පහු කරගෙන එයා පැනගත්තේ කොහොමද? හැමෝටම ලැජ්ජාවටත් කාරණාවක් වුණා මෙන්න මේක. ස්ටාඩස් සිදුවීම. ස්ටාඩස් කියන ගුවන් යානයක් දවසේ අහසේ අතුරුදහන් වුණා. ඒක එංගලන්තේ ඉඳලා චිලි දක්වා පියාසර කළ නමුත් ඒක කිසි විටකත් එයාගේ ගමනාන්තයට ගියේ නැහැ. ඒක හිම සහ අයිස්කන්දක් මතට කඩා වැටුණු නමුත් ඒක හිමුනේ ඇයි? ඒ වගේම මේක කොහෙද කියලා කාටවත්ම හොයාගන්න බැරි වුණා. ඒක වැටෙන්න කලින් නියමු කුටියෙන් ඇහුනේ මෙන්න මේ වගේ වචනයක්. ස්ටෙන්ඩෙක්. තුන් බාරක් මේ වචනේ ඇහුණත් කාටවත්ම ඒක තේරුනේ නැහැ. ඒක තේරුම මොකද්ද කියලා මිනිස්සු කල්පනා කළ නමුත් ඒගොල්ලන් කිසි විටකත් ඒක හොයාගත්තේත් නැහැ. යානය සහ එහි සිටි පිරිස බොහෝ වෙලාවක් අතරමං වුණා. වසර ගණනාවකට පස්සේ යානයේ කොටස් කිහිපයක් සහ අස්ති කොටස් කිහිපයක් කන්දේ තිබිලා හොයාගෙන තේනවා. නමුත් ස්ටාඩස්ට් එකට උනේ මොකද්ද යන්න පිළිබඳ අභිරහස තාමත් අපිට විසඳ ගන්න බැරි වුණා. DB කූපර්. ඇමරිකාවේ ලොකුම ප්‍රහේලිකාවක් තමයි මුදල් පිරවූ මල්ලක් එක්ක ගුවන් යානයකින් අතුරුදහන් වුණු DB කූපර්ගේ සිද්ධිය. එයා 1971 නොවැම්බර් 24 වෙනි දින පෝට්ලන්ඩ් ඉඳලා සියැටල් දක්වා ගුවන් යානයක් පැහැරගෙන යාගව බෝම්බයක් තියනවා කියලා කාර්ය මණ්ඩලය බය කරා. එයා මේ විනාශය වළක්වන්න $200,000 සහ පැරෂුට් 4ක් ඉල්ලුවා. එයාට ඒවා ලැබුණු නිසා පස්සේ එයාට යන්න පුළුවන් වුණා. එයාට ඒවා ලැබුණු නිසා එයා මිනිසුන්ට මුකුත් කළේ නැහැ. එයා කාර්ය මණ්ඩලයට කිව්වා දැන් ප්ලේන් එක ටිකක් පහලින් පියාසර කරවන්න එයාට පයින්න පුළුවන් වෙන්න කියලා. ඊට පස්සේ එයා පැරෂුට් එකක් සහ මුදල් සමග මේ ගුවන් යානයේ පිටුපසින් වොෂින්ටන් කඳුකරයට හෙලින් පැන්නා. එයාට වුණේ මොකද්ද කියලා කාටවත්ම හොයාගන්න බැරි වුණා. සමහර මුදල් වසර ගණනාවකට පස්සේ ගම් යුරකින් හම්බෙලා තිනවා. ඒ නිසාම ගොඩක් දෙනෙක් හිතනවා මේ යාගේ මුදල් කියලා. ඒ නිසා සමහර විට එයා පණිද්දි මිය ගියා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිලධාරි මුලා කරන්න එයාගේම සැලැස්මක් වෙන්න පුළුවන් මේක. එයා මිය ගියාද? එහෙමත් නැත්නම් එයා හැංගුණාද? සතුන් යාගේ ශරීරයේ කෑවද? එහෙමත් නැත්නම් එයාව හොයන්න එන අයව රවට්ටන්න මුදල් ටිකක් විසික් කළා වෙන්න බැරිද?
FBI විසින් 2016 දී මේ නඩුව අතහැර දැමුවා. නමුත් මිනිසුන් තාමත් මෙයාගේ මේ වැඩෙන් පුදුම වෙලා තමයි ඉන්නේ. එයාලා මේ ගැන පොත් පවා ලිව්වා. ඒ වගේම තමයි DB කූප අනුසාරයෙන් චිත්‍රපටි පවා නිර්මාණය කළා. කොහොම වෙතත් මේක කවදාවත් විසඳ ගන්න බැරි දැවැන්ත අභිරහසක් විදිහට තමයි සැලකෙන්නේ. නියෂ්ටික ද්‍රව්‍ය සමග අතුරුදහන් වුණු යානය. ලෝකේ නියෂ්ටික යුද්ධයක සෙවණලියට ජීවත් වූ බීතියේ සහ හිමසහිත කාලයක් තමයි මේ. ෆ්ලොරිඩා කඳවුරක ඉඳලා මොරොක්කෝ බලා ගුවන් යානයක් පියාසර කරනවා. බෝම්බ හදන නියෂ්ටික ද්‍රව්‍ය සහිත ලෝහ පෙට්ටි දෙකක් අරගෙන තමයි මේක යන්නේ. නමුත් මුහුදට ඉහළින් මොකක් හරි දෙයක් වෙලා මේ යානය රේඩාර එකෙන් අතුරුදහන් වෙනවා. මේක පාලක බැදිරිය දැකලා තියෙනවා. ඒක කොහේ ගියාද කවුද ගත්තේ කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. මේ ලෝහ පෙට්ටි නැති වුණ එකම තමයි ගොඩක් භයානක දේ. බොහෝ රටවල් වලට සහ කණ්ඩායම් වලට මේවා ඕන නිසා එක සතුරන් අතරපත් වුණොත් ලොකු විනාශයක් තමයි වෙන්නේ. කොහොම නමුත් සෑහෙන උත්සාහ කළත් මේ යානේ හොයාගන්න ලැබුණේ නැහැ. ගුවන් යානය සහ ලෝහ පෙට්ටි අතුරුදහන් වෙලා. ඒ වගේම තමයි ඒවා අදටත් අතුරුදහන් වෙලා තමයි පවතින්නේ. ඊජිප්තු ගුවන් යානයේ අභිරහස 1999 ඔක්තෝබර් 31 වෙනි දින Boeing 767-300ER යානයක් ලොස් ඇන්ජලිස් ඉඳලා කයිරෝ වෙත නිව්යෝක් නගරේ ට්‍රාන්සිට් එකක් එක්කද පිටත් වුණා. මේ නැවතුම නියමිත කාලසටහනට අනුව තිබුණු නමුත් ගුවන් යානය නැවත ඊජිප්තුවට ගියේ නැහැ. නිව්යෝක් ඉඳලා කිලෝමීටර 360ක් පමණ නැගෙනහිරින් යානය අට්ලාන්ටික් සාගරයට කඩා වැටලා තියෙනවා කියලත් එහි පුද්ගලයන් 27 දෙනාම මේත් එක්ක මිය ගිහිලා තියෙනවා කියලා තමයි අපිට අහන්න ලැබෙන්නේ. කොච්චර උත්සාහ කළත් මේ ගුවන් යානය නැවත හම්බුනේ නැහැ. ඉතින් ඒ විදිහට ඒකක් සදාටම අතීතයට වැළලී ගිය අභිරහසක් වුණා. MH370 යානයේ අභිරහස. මැලේසියානු ගුවන් සේවයේ 370 ගුවන් යානය කඩා වැටීම 2014 දී ලෝකෙම කම්පා කළා. ලෝක පුරා නිරීක්ෂකයෝ යානයේ හිටපු 239 දෙනාගේ ඉරණමට මොකද්ද උනේ කියලා හෙව්වා. 2014 මාර්තු 8 වෙනි දින 370 ගුවන් යානය කුවාලලම්පුර ඉඳලා බීජින් බලා පිටත්ව ගිහිල්ලා තියෙනවා. කඳු වැටියක උඩින් ගුවන් විදුලි සම්බන්ධතාවයේ බිඳ වැටෙනවා. ඉන්දියාවේ ගුවන් රේඩාර් පද්ධතියකට මේ ගුවන් යානය ආයෙත් යලක රේඩාර් එකකට හසු වෙලා තියෙනවා. මේක ඇත්තක් නම් Boeing 777-200ER යානය බොහෝ දුරට ක්‍රියා විරහිත වෙලා තමයි තියෙන්නේ. යානේ අතුරුදහන් වුණා. ගුවන් සේවා ඉතිහාසයේ වඩාත්ම පුළුල් සෝදිසි මෙහෙයුම් වලින් එකක් දියත් වුණා. යානේ සුන්බුන් කවදාවත් එයාලට හොයාගන්න බැරි වුණා. බොහෝ ආසියාතිකයින්, පවුල්, ව්‍යාපාරිකයන් සහ සමහර සංචාරකයන් වැගත් මේ ගුවන් යානය භූගෝලීය සහ දේශුනික අභියෝග සඳහා ප්‍රසිද්ධ කලාපයකදී අතුරුදහන් වුණා. ඉතින් හරියට හොයලා බැලුවොත් ඝන කැලයක් අස්සේ සමහර විට මේක තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඉන්දියා ගුවන් පාලකවරයා මැලේසියානු එයාවේස් බෝයිං යානය සුළු මොහොතකට කලින් දැක්කනම් ඒක බොහෝ දුරට කඩා වැටේ නැත්තේ මුහුදට. මේ මුළු කතාවෙම තියෙන අමුතු දේ තමයි මේ යානේ හිටපු කවුරුත් එයාලගේ හිතවතුන්ට SMS එකක්වත් දීලා නැහැ. පියාසරේ ඉක්මනින්ම අවසන් වෙන්න ඇති. නැතහොත් පීඩනයේ හදිසි පහත වැටීමක් මිනිසුන්ට සිහිය නැතිවීමට හේතු වෙන්න ඇති. වසර ගානක විමර්ශන වලින් පස්සේ සම්පූර්ණ නඩුව බර්මුඩා ත්‍රිකෝණයේ අභිරහස් වලට සමානයි කියලා තමයි ගොඩක් දෙනෙක් කිව්වේ. දශක ගණනාවක් පුරා එක හා සමාන අද්භූතාකාරයේ ගුවන් යානා සහ නැව් ගණනාවක් හෝඩුවාවක් නැතුව මේ ආසන්නයේ ප්‍රදේශයෙන් අතුරුදහන් වෙන්න ගත්තා. ඉතින් MH300 සහ බර්මුඩා ත්‍රිකෝණයේ අතර සෘජු සම්බන්ධයක් නැහැ. ඉතින් මේ අවස්ථා දෙකම ගුවන් ගමන් ඉතිහාසයේ අකණ්ඩව සිදුවන පැහැදිලි කළ නොහැකි අභිරහස් පිළිබඳ උදාහරණ වෙනවා. ඉතින් මේත් එක්ක අපි අපේ වීඩියෝ එකේ අවසානෙට එනවා. අද අපි කතා කරපු සිදුවීම් වලින් ඔයා පුදුම වුණු සිදුවීම මොකක්ද? අපිටත් අනිත් අයටත් දැනගන්න අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතෝ subscribe කරලා bell icon එකක් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක ආයෙත් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අදට මම ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබම සුබ දවසක්.